ල් සරණයි ගෞරෝණය ස්වාමින් වහන්ස මෙහෙනින් වහන්ස ආදරණය දවාදරුවනි DPන් සත්කාරක අධ්‍යාපන වැඩ සටහන යටතේ අදාපි සූදානං වෙන්නේ මූලික පිරිවනට අදාල හතරවන ශ්‍රේණයේ හතරවැනි පාඩම අපි දන්නවා පොඩිහාමුරන් වහන්සේලා සහ මෙහැණින් වහන්සේලා අපි මේ වෙනකුටට හතරවනි පාඩන් තුනක් හමාර කල්ලා තියෙන්නේ. අපි එතනද මුලින්ම සාකච්ඡා කරපු පාඩම තමයි ක්‍රිස්තුවර්ස එකොලොස්සන සියවසය සිට කිස්තුවර්ස පහලොස්සන සියවස දක්වා. සී ලංකාවේ යිතිහාසික තොරතුරු. අපි ඒ අටකේ අන්රාධපුරරාධධානයේ බිඳවැටීම අන්රාධ පුරාධානය බිදුවටුන පසේ චෝලපාලනේ ක්‍රියාත්මක වෙච්ාකාරය ඟ පොළොන්න රාධාන, ආරම්භ දබදනි රාජධානය යාපහුග කුරණෑගල ගම්පල කෝට්ටි ෙන් රාජධානය පිළිබඳ අපි සාකච්ඡා කරා. එවගේම තමයි ඉතිහාසේ දෙවනි පාඩම යටතේ පෘතුගීසින් සී ලංකාවේ මුහදුබඩ ප්‍රදේශවල බලේ තහරු කරගත් තාකාරය පිළිබඳ අප සාකච්ඡක් කරා. ඒවගේම තුංගනි පාඩම යටතේ අපි කතා කරා ලන්දේසින් සී ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශවල පාලනය කොහොමද කරේ යටපාලනය කටයුතු සිද්ධ කළේ කොහොමද කියන කාරණ අපි යටත කතා කරා. ඒවගේ තමයි අද අප අපි සාකච්ඡාකරීමට බලාපොරොත්තු වෙනවා මූලික පිරිවනට අදාළ හතරවන පාඩම. ඒ පාඩම තමයි, ලෝක සිිෂ්ටාචාරවල ඓතිහාසික විකාශනය සහ ප්‍රවනතා. අපි මේ ලෝක සිිෂ්ාචාරවල ඓතිහාසික විකාශණය සහ ප්‍රවණතා කියන්න මාතෘකාව තමයි මේ ශ්‍රේණීදය අපි සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙන්නේ ඊට කලින් අපි දන්නවා ලෝකයේ තිබුණු ප්‍රධාන ශිෂ්ඨාචාර මොනාද කියලා ඔබොහන්සිලා සහ දවාදරුව හැම දෙනාම දන්නවා අපිට මතකයින අපි තුංගෙන ශ්‍රේණයේදී සිිෂ්ටාචාර පිළිබඳ සාකච්ඡා කර මතක ඇති ඒයටතේ අපි දන්නවා තුංගන ශ්‍රේණයේ පස්සන පාඩම තමයි ලෝක සිිෂ්ටාචාරවල ආරම්භය සහ වර්ධනය කියන පාඩම තුගන ශ්‍රේණයේ පස්වන පාඩම ඒ යටති ඔබහන්සේලා මෙහිණින් වහන්සේලා පොඩිහාමුදුරන් වහන්සේලා සහ දවාදරුවෝ ලෝක ශිෂ්ටාචාර කහිපයක් පිළිබඳව සාකච්ඡා කර ඒ ශිෂ්ටාචාර තමයි මුල්ම සිි්ාය ලසි සලකන්නේ මැදපෙරදික ටයිකරිස් යුප්‍රටිස් කියන ගංගානිිම්න කේන්ද්‍ර කරගන බිහිවෙච්ච මෙසපොතේමයානු සිිෂ්ටාජාරය. එවගේ තමයි ඊජිප්තුේ නැත්තං දකුණු අප්‍රිකාවේ උඩ නයිල් ගංගානිිම්න කේන්ද්‍රගන බිහිවෙච්ච. මිසරහෙවත් ඊ ජිප්තු ශිෂ්ඨාචාරයට. තුන්ගෙනුව සාකච්ඡා කරා බටහිර ඉන්දියාවේ වයඹඳක ඉන්දියාවේ ඉන්දු ගංගානිම්න කේන්ද්‍ර කරගන බිහිවුණු මොහෙන් ජෝධාර හරප්පා සිිෂ්ාචාරය. ඊළඟට අපි සාකච්ඡා කරා තුනවස්රෙදි තුනේ පාන්තියේදී චීනේ හොංහෝ ගංගානිිම්න කේන්ද්‍ර කරගෙන බිහිවුණු එහනම් අපි තුගන ශ්‍රේණයේ පස්සන පරිච්චයේ දේදී ශිෂ්ටාචාර හතරක් පිළිබඳව සාකච්ඡා කල්ල හොඳ අවබෝධයක් ලබාගෙන තමයි අපි මේ ශිෂ්ටාචාර පාඩමට ප්‍රවිශ්ට වෙන්නේ. අපි එන්නේ ශිෂ්ටාචාර පිළිබඳව සාකච්ඡා කරනකුට මොවද සාච්චා කරය එම සිිෂ්ටාචාර බිහිවුණේ කොහොමද එම සිිෂ්ාචාර ක්‍රමිකව විකාශනය වුනේ කොහොමද එම සිිෂ්ටාචාරවල සංවර්ධනිය වුණේ කොහොමද. ඒ වගේම තමයි එම සිිෂ්ටාචාරවල තිබුණු ආර්ථික දේශපාලන, සමාජ, ආගමික සහ සංස්කෘතික ලක්ෂණ මොනවාද කියන කාරට. ඒ වගේම අපේ සිිෂ්ටාචාර බිල්බඳ කතා කරනකුට එම සිිෂ්ටාචාර තුළින් නූතන ලෝකට උදායාදයන් මොනවාද කියනකාරණ අපි සවිස්තරාත්මකව සාකච්ඡා කල්ලා හමාරයි මේ වෙනුවට. එහමනම් පොඩි හාමුදුරුවනය මෙහලින් වහන්ස අද අපි ප්‍රවිශ්ට වෙන්නේ ලෝකශිෂ්ටාචාරවල ඓතිහාසික විකාශනය සහ ප්‍රවණතා යටතේ අපි මේ පාඩමේදී හොඳට මතක තියාගන්න ඕන පාඩමය අධ්‍යියනය කිරීමේදී අපි ප්‍රධාන වසය. අර මුලින් තුංගන ශ්‍රේණීදී සාකච්ඡා කරපපු ඒ සිිෂ්ටාචාරපි ළිබඳව එහි ආරම්භය එහි විකාශනය එහි දේශපාලන ආර්ථික ආගමික තොරතුර පිළිබඳ මෙතැනිද සාකච්ඡා කිරීමට බලාපොත්තුවෙන්නේ නැහැ. මෙතනිදි ප්‍රධාන අවධානය යමු කරනවා පසුකාලීනව ගොඩ නැගුණු ග්‍රීකහා රෝම සිිෂ්ඨාචාර පිළිබඳව ඒ වගේම තමයි කතු පුර් හයවන සියවසේ සිට මෞුරී යුගයේ අවසානය දක්වා ඉන්දයාාවී යිතිහාසික තොරතුරු මේ යටත අප සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා මුලින් අපි මේ පාඩම යට සාකච්ඡා කරනවා ද සාකච්චා කරන්න මේ පාලම ඇති මුලින්ම සාකච්ඡා කරනවා ග්‍රීකහ රෝම සිිෂ්ටාචාර පිළිබඳව. පසුකාලි නෝ ගොඩනැගුණ. දෙවනු අපි සාකච්ඡා කිරීමට බලාපොරත්වයෙනවා ක්‍රිස්තුපූර්ර හයවන සියවසේ සිට මෞරයුගය අවසානය දක්වා ඉන්දයාාවේ දේශපාලන ඉතිහා ඉන්දියානු ඉතිහාසය පිළිබඳවා මෙන මේ මාතෘකාව යටත්තේ. අපි අනුකොටස්වලට බෙදාගත්තොත් එහෙම අපි මුලින්ම සාකච්ාකිරීමට බලාපොරොත්තු වෙන්නේ පොඩි හාමදුරුවන්නේ ග්‍රීක සිිෂ්ටාචාරය පිළිබඳු. මේ ග්‍රීක සිිෂ්ඨාචාරය පිළිබඳ සාකච්චාකිරීමට ප්‍රථම අපි මුලම්ම අවධානයමු කරනවා ග්‍රීසියේ භූගෝලිය පිහිටීම. ග්‍රීසියේ භූගෝලිය පිහිටිම පිළිබඳ අපි මුලිින්ම අවබෝධයක් ලබාගන්නවා දෙවනුවර අපි සාකච්ඡා ග්‍රීමට බලාපොරොත්තුෙනවා ග්‍රීක සිිෂ්ඨාචාරයේ, ආරම්භය සහ වර්ධනය සිදුවනේ කුමන ආකාරයටද කියලා. තෙවනු අපි සාකච්ඡා කිරීමට බලාපොරොත්තුෙනනවා ග්‍රීක සිිෂ්ටාචාරය පැවති පාලන ක්‍රමය කෙබඳු පාලන ක්‍රමයන්ද කියලා. ඒ වගේ ඉල්ළංඟට අපි සාකච්ඡා කිරීමට බලාපොරොත්යෙනවා ග්‍රීක සමාජය සහ ජනජීවිතය කොහොමද සකස්වලා තිබුණ කියලා ඒ වගේ මයි ග්‍රීකයන්ගේ ඇදෙහලි හා විශ්වාාස පිළිබඳව අපි සාකච්ඡා කිරීමට බලාපොරොත්තයෙනවා මෙන්න මේ අනුකොටස්ටික පිළිවලින් අරගෙන් අපි මුලින්ම සාකච්ඡා කරනවා ග්‍රීසියේ භූගෝලිය පිහිටීම ඒගේම දෙවනුව සාකච්චා කරනවා ග්‍රීක ිස්්ටාචාරය ආරම්භය සහ වර්ධනය තෙවුණුව සාකච්ඡා කිරීමට බලාපරත්වයෙනවා ග්‍රීක ිෂස්ටාචාරය දෙවනු අපි තතා කරන්න ග්‍රීක සිෂ්ටාචාරයයේ ආරම්භ්‍ය හා වර්ධනිය තෙවනු අපි සාකච්ා කරනවා ග්‍රීසියේ පැවති ග්‍රීක සිිෂ්ටාචාරය පාලන ක්‍රමය කොහොමද ඊළังඟට අපිින් සාකච්ඡා ග්‍රීමට බලාපරොත්තුවා ග්‍රීක ජනජීවිය සහ සමාජයේ පිළිබඳවා. අප අද සාකච්චාකිරීමට බලාපොරොත්තු වෙන්නේ ග්‍රීක් කියයන්ගේ ඇද හිලි හා විශ්වාස පිළිබඳව. අපි මෙන්න මේ සාකච්ඡාවට ප්‍රවේසිවමු පාඩමට අපි මේයටත කතාකිරීමට බලාපොරොත්තුනව පොඩි හාමුදුරුවනේ මහිනිින් වහන්ස පසුකාලීනව යුරෝපයේ ගොඩනැගුණු ග්‍රීක හා රෝම සිිෂ්ටාජාර අපිට මෙන්නම මෙතැනදු හැදගත් මොනාද ග්‍රීකහා රෝම සිිෂ්ටාචාර. එගේම තමයි ක්‍රස්තුපූර් හයවන සියවසය සිට මෞුරී යුග අවසානයේ දක්වා ඉන්දියානු ඉතිහාසේ කැපී පෙනෙන ලක්‍ෂණමනවාද. අපි කතා කන්න ක්‍රස්තුපූර හයවන සියවසේ සිට. මෞරී යුගගේ අවසානය දක්වා. ඉන්දී ඉතිහාසේ කැපී පඩන් ලක්ෂණපි දෙවනුව සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා එහමනං අපි මේ පාඩම තුලින් ලිම සාකච්ඡා කිරීමට බලාපොරොත්තුෙනුව පසු කාලිනොෝ යුරෝපයේ ගොඩනැගුණු ග්‍රීක හාරෝම ිස්ථාචාර පිළිබඳව. ඒවගේම තමයි ක්‍රිස්තුපූර හයවන සය වසේ සිට මෞරයුගේ අවසානය දක්වා ඉන්දියාවේ ඉතිහාසිය පිළිබඳව. මෙ මේ සිතියම පැහැදිලිව දර්ශනය නොවෙන්න පුළුවන් බොඳ වෙලාගේ පේනව ඇති නමුත් මේ තමයි ග්‍රීක සිිෂ්ටාචාරය පිහිටා තියන ආකාරය. මං අපි දන්නවා මෙතන මෙතන පුරාණ ග්‍රීසිය ක්‍රීට දූපත ස්පාටා මෙන මේ ඇතැස් නගරය මෙන ග්‍රීසියේ පිහිටීම ඇත්තනම කියනවනම් පොනිහාම්දුර මේ ග්‍රීසිය තිබුණන ස්වභාවික පිහිටීම එම රටේ සිිෂ්ටාචාරයයක් නිර්මාණයවීම සඳහා බොහෝ දුරට හේතු පාදක වෙනවා. මේ තමයි මධ්්‍යදරණී මුහුන්ද. මේ ඊජයන් මුහුන්ද. මේ පැත්තින්තිනො අයෝනියෙන් මුහොුඳ. මෙන මේ මුහොඳද දෙක මේ පැත්තේ මේ මුොහොද ඊජියන් මුහොද මේ පැත්තිං අයෝනියෙන් මුහොද කියන දෙකට මැදිව තමයි ග්‍රීසිිය පිහිටලාතියෙන් ග්‍රීසිය මධ්‍යදරණී මුහොඳට නිරා පිහිටිරටක්. එතකොට මේ ක්‍රීට දූපත තමයි ග්‍රීසිය කියන රටට අදාල ප්‍රධානම දූපත මේ ක්‍රීට දූපත මුල්කරගන තමයි මුලිම්ම සිිෂ්ඨාචාරයක් බිහිවෙන්නේ මෙනම මේ සිතිියම බොහන් සසලගේ පෙළපොතේ තියනවා එම සිතියම නිවරදිවාර්්‍යයනය කරොදන් අපිට ග්‍රීසියේ භූගෝලිය පිහිටීම පිළිබඳ නිරවෝල් අවබෝධයක් ලබාගන්න පුළුවන්. ග්‍රීසියේ භූගෝලිය පිහිටීම බටහිරින්. බටහිරීම්මකක්ද අයෝනියෙන් මුොහුන්ද නැගෙන හිරීන් ඊජයෙන් මුොහුන්ද එහෙම නම් ග්‍රීසියේ භූගෝලිය පහිටිම පිළිඳව කතා කරනකුට බටහිරින් අයෝනියන් හද නැඟෙනහිරින් ඊන් මුොහුන්ද. මෙන්න මේ කියන ඊචෙන් මුොහුන්දට සහ අයෝනියන් මුොහුන්දට මැදිව පිහිටි එකන මධ්‍යධරණී මුහුන්දෙටට නෙරාගිය සේ පිහිටි ග්‍රීක ිෂ්ඨාචාරය පිළිබඳව තමයි අපි සාගච්ඡා කිරබන බලාපොරොත්තු වෙන්නේ දැන් අපි බලමු පොඩි හාමුදුරුවනේ මෙහිලින් වහන්ස. ග්‍රීසියේ ගොඩනෙගුණු සිෂ්ඨාචාර පිළිබඟ, අධ්‍යියනට අධ්‍යනයට ඇති ප්‍රධාන මූලාශරය මොනවාද. එකෙන් අපිට ග්‍රීක සිිෂ්ටාචාරය පිළිබඟව අධ්‍යනය කිරීමට එහමනැත්තං කරුණු දැන ගැනීමට දැනට ඉතිරිවෙලා තිබෙන මූලාශ්‍රයන් මොනවාද. අපි බලමු, ග්‍රික ශිෂ්ටාචාරය පිළිබඳව අපිට තොරතුරු ලබාගැනීමට ප්‍රධාන මූලාශ්‍රය කීපයක් අපි ගෙනගන්නව මේ අවස්ථාවේද. ඒ මූනාශ්‍රයන් අතරින් පළමන මූරාශ්‍රේත්ත මයි පොඩි හමුදුනි පුරාවෘර්ත. ඒ වගේම දෙවනක හෝමර්ගේ හෝමර්ගේ ඉලිය් හා ඔඩිසි කියන ග්‍රන්තට ඒ වගේම තමයි? හමනං අපිට ග්‍රීක සිිෂ්ටාචාරය පිළිබඳව තොරොතුරු හැදෑරීමට තොරතුරු ඉගෙන ගැනීමට තිබෙන ප්‍රධාන මූලාශ්‍ර තුනක් පිළිබඳෝදැන් අපි සඳහන් කර ඒ තමයි එකක් තමයි පොඩි හාමුදුරුවනේ මලින්වන්ස පුරාවෘර්ථ. දෙවනියක තමයි හෝමර්ගේ ඉලියඩ්හාා ඔඩිසි කියන ග්‍රන්ථ. ඒවගේම පුරාවිද්‍යාත්පක මූලාශරක් අපිට ක ිස්්ාරය පිළිබඳ තොරතුරීගැනීමට බොහෝසයෙන් ඉවහල් වෙනවා. එවගේම ක්‍රිස්තුපූර්ව හාරදහේ පමණ වනවිට, ක්‍රිස්තුපූර හාර්ධහ පමණ වනවිට ග්‍රීසියට දකුණ දෙසින් පිහිතිී ක්‍රීට දිවයිනයේ ශිෂ්ඨාචාරයක් ගොඩනැගුණි. එය හැඳින් නූයේ. අපි දන්නවා මමර මුලිමුත් කිව්වා ග්‍රීසියේ නෙවෙයි මුලින්ම සිිෂ්ඨාරයක් බිහි වුණේ, ක්‍රීසියට අයත් ප්‍රධාන දූපතක් තිබුණ ක්‍රීට දූපත කියනා. ඒ ක්‍රීට දූපත මුල් කරගෙන තමයි මුලින්ම සිිෂ්ටාචාරයක් බිහිවෙන්නේ ඒ සිිෂ්ටාචාරයයක් පිහඳුන ගන්නවා මිනෝවන් සිිෂ්ටාචාරයක් මිනෝවන් සිිස්්ාචාරය නැ තැ ඊජියන් මිනොවන් ිෂ්ාචාරය. මේ සිිස්්ටාචාරය තමයි කීටද පීට දූපතමුල් කරගන මුලින්ම ග්‍රීසිය බිහිවන සිිෂ්ටාචාරය. එම සිිස්්ටාචාරය ඉතාම දවුණුව පැවති කාල වකවානුව. කුබන කාලේද මෙන්න මේ සිිෂස්්ාචාරය ඉතා දියුණුමට්ටමක පැවතුනේ ඒ තමයි. ක්‍රිස්ටූර් දෙදස් පන්සීයත් එද්දාස් හාරසියත් අතර කාලෙ තමයි අර අපි කියපු මිනෝවන් සිිෂ්ටාචාරය ඉතා දියුණු මට්ටමක පැවති කාලවකවානුව උනේ. දැන් අහනවා. එහි අගනුවර අර ක්‍රීටදිවේන මොල් කරගන්න මිනොවන් කියලා සිිෂ්ඨාචාරයක් බිහි වුණානි එම ශිෂ්ටාචාර අගනුවර වසයෙන් හැමින්වුවේ නෝසස් තමයි අර මිනෝවන් සිිෂ්ටාචාරයේ අගනුවරලෙස සැලකුුණේ මිනොවන්වරුන්ගේ කලාකෘති සොයාගන ඇති තැන්. දැන් කොහෙන්ද මේේ මිනොවන්නරුන් සිිෂ්ඨාචාරයක් බිහි කරගත්තා ක්‍රීටදිවේන මුල් කරගන එම සිිෂ්ටාචාරයේ අගනුවරක් නෝසස් කියලා පිහඳුනා ගත්තා එ සිිෂ්ටාචාරය ඉතාදියුණු මට්ටමක පැවතුුණේ ක්‍රිස්ට පූර දෙද ස් පන්සි එදස් හාර්සි අතර කාලෙ කිය ලබිදැනගත්තා දැන් අපිට ප්‍රශ්නයක්තියන මනිනව නොරුගේ කලාා කෘති සොයාග නැති තැම් මනවා කොහෙද. එකක් තමයි ඊජිප්තුව සිරියාව ්‍රසි එහෙමන මිනෝවන්වරුන්ගේ ඒ ශිෂ්ඨාචාරය පිළිබන්ඳ ඒ කට්ටියගේ කලාකෘති සොයාග ඇතිතැන් තමයි ඊජිප්තුව සිරියාව සුළු ආසිාව සහ ග්‍රීසියකේන ප්‍රදේශවලින් මිනෝවවොරුන්ගේ කලාකෘති සොයාගන තියනවා. එම කෘතිවලින් කියවෙන්. අන්නේ මිනොවන් සිිෂ්ඨාචාරය කලාකරුවන්ගේ කලා කෘති හමෝනානිෙදැන් කොහෙදහමෝනේ ඊජෙක්්තුයෙන් සිරියාවෙන් සුළුවාසියාවෙන් සහ ග්‍රේසියෙන්. මනාදමි කලාකෘති තුළින් කියවන්නේ. ඒ තමයි ද්ද කියව. එම කලාකෘති තුළින් කියවෙන්නේ දියුණු නිස්්පාදනයක් හා වෙළදාාමක් පැවති බව. එමන එම මිනෝවන් සිිෂ්ටාචාරාවදිය අපි දන්නවා කලාකරුවන්ගේ කලාකෘතිටිියක් හම්මුණ ඊජිප්ටුවෙන් සිරියාවෙන් සුළුවාසියාවෙන් සහ ග්‍රීසියෙන් එම කලාකෘතිවෙලින් කියවෙන්නේ එකල දියුණු නිෂ්පාදනයක් හා වෙළදාමක් පැවති බව. ට අහනවා මුලින්ම මෙම ශිෂ්ටාචාරයේ නටබුන් සොයා ගත්තේ අපි දන්නවා මිනොවන් සිිෂ්ටාචාරයේ දියුණු නිෂ්පාදනයක් හා වෙල දාමත්තිබුණ මෙන්න මේ කියන ිෂ් නටබුන් සොයා ගත්තේ ආත එවන්ස් ආතර් එවන්ස් විසින් තමයි මෙන්න මේ කියන සිිෂ්ටාචාරයේ නටබුන් සයාගත්තේ එම නතබුන්වලින් අනාවරණය වූයේ. මොනාදේම නටබුන්වන් අනාවරණයූයේ. න්න මේ කියන නටබුනොලින් අනාවරණයවෙච්ච එකකාරණය තමයි දියුණු ග්‍රෘහනිර්මාණ ශිල්පයක් පැවති බව ඒ වගේම අනික්කාරණය තමයි කලාසිිල්ප දියුණු මට්ටමක තිබුණු බව එහෙම නං අපි දන්නවා ආතර් එවන්ස් කියන්න පුද්ගලයක් ිනොව සිස්්ටාචාරයේ නටබුන් සොයාගත්ත එම නටබුන්වලින් අනාවරණවෙච්චය එක් ප්‍රධාන කාරණයක් තමයි ඒ කාලය එම සිිෂ්ටාචාරය පැවත්ති කාලය තුළ දියුණුනිර්ගෘහ නිර්මාණයක් පැවතුනයි කියනෙක්. අනික් කාරණය තමයි කලාසිිල්ප දියුණු මට්ටමක තිබනයි කියන කාරණය එම පුරාවිද්‍යාත්මක මූලාසරමගින් අපටි ගණගන්න පුළහන්. මෙන්න මේ තමයි. නෝසස් නගරයේ කඳු මුදුනේ ඇති මිනෝවන් රජමාලිගිය. මේ රෝපය දිහාබානවට පැහැදිලික් නොසස් නගරේ කඳු මුදුනේ තියෙන මිනෝවන් රජමාලිගේ තමයි මේ දැන්ව බහන්සේලාට දවාදරුවන්ට දකින්න ලැබෙන්නේ. ඊළඟෙට මිනොවන් කියල සිි්ටාචාරයයක් ත්‍රීට දෙවේන මුල්කරගන නිර්මාණය වෙනවා. බිහිවෙනවා. අපි මිනවන් ිෂ්ටාචාරය පිළිබඳ හරුණු කිහිපයක් දැන්සාකච්ඡා කල්ල හමාරයි. දැන් අපි කතා කරන්නේ යන්නේ මිනෝවන් සිිෂ්ඨාචාරය පරිහානිය අ ක්‍රීට දෙවන මුල් කරගෙන මනිනවන්නමින් සිි්ටාචාරයයක් බිහිවනවා දැන්සාකච්චා කිීම බලාපපුෘක්තිෙනවා මිනෝවන් සිිෂ්ටාචාර පරිහාානය මිනොවන් සිිෂ්ටාචාරයේ පරිහානියත් සමග ක්‍රීට දෙවේන අත් කර ගත් කෞද ක්‍රීටදිවෙන අටත් කර ගත්ත මසිුවර මිනෝවන් ශිෂ්ඨාජාරයේ පරිහානියක් සමඟ මසිනියානුවරු ක්‍රීට දිවෙන යටත් කර ගත්ත. මෝන්ද ග්‍රීක භාෂාව කතා කළහ ඒ අනුව ඒ අනුව මකක්ද ඒ අනුව මිනෝවන් හා මසිනි අනුවරුන් ග්‍රීකයන්ගේ මුතුන් මිත්තවූ දැන් අපි ග්‍රීසියේ ග්‍රීක සිිෂ්ටාචාරයේ ආරම්භය වන කාලය තුළ දැන් කොට්ටාස දෙකක් කිිබඳෝ කතා කරා ඒ අනුව අපි සාගච්චා කරා මුලින්ම ක්‍රීට දිවේන මුල් කරගන මිනෝවවොරු සිිෂ්ටාචාරයක් කග. අන්නේේ මිනෝවන් සිිෂ්ඨාචාරය පරිහානිය සමග මසිනියානුවරුන් එම සිිෂ්ටාචාරයක් නිර්මාණය කරගන්නවා. එතකුට අපි අන්න ඒ කතාකරපු මිනෝවන්නොරුහා මසිනියානුවරුන් තමයි පොඩිහාමුදුදරුවන ග්‍රීකයන්ගේ මුතුන් මිත්තුව. එනම් ග්‍රීකයන්ගේ මුතුන් මිත්තුව වසෙන් සලකන්නේ මිනෝවන්නොරුහා සිනියාලුවර ඊළඟට ස්තු පූර දෙදහේදී ආරම්භ ව ග්‍රීක ිෂ්ඨා චරය ිස්ූර එද්ද හයසීදී පමණ ඉ යුරෝපා ජනවර්ගයක් වු ඒජියන්වරු ආක්‍රමණය කළ ්‍රිස්තුපුර ෙද්දස් දෙසයේදී පමණ ඔවුන් රොයි නගරයෙද අල්ලාගත් එමනං ක්‍රිස්තුප අපි මෙතන කතා කන මිනෝවන් ශිෂ්ඨාචාරයේ පරිහානියස් සමඟ මසිනියානුවරු ක්‍රීට දෙවෙන යටත් කරගත් මොවුන්ද ග්‍රීක භාෂාව කතා කළ ඒ අනුව මිනෝවන් හා මසිනියානුවරුන් ග්‍රීක අන්ග මුතුන් මිත්තවෝ වූහ එවගේම කස්ටපූර දෙදහිේදී ආරම්භෝ ග්‍රීක ිෂ්ටාචාරය කීද ධරම්ුණ ක්‍රිස්ටපූර් දෙදහයේදී. ආරම්භූ ග්‍රීක ිෂ්ටාචාරය කිස්තුපූර් එද්දා හයසයේදී පමණ. ඉන්දු යුරෝපා ජනවර්ගයක් Hයන්වරු ආක්‍රමණය කළහ rිස්ටූරද එද්දස් දෙසයේ දී පමණ ප්‍රොයි නගරේද අල්ලාගත්ත එහම නං ග්‍රීක භාෂාව කතා කළ අයෝනියන් ඉියලික් ආදීහු ග්‍රීසි ආක්‍රමණයකොට ජනපද පිහිට වූහ. දැන් අපි මිනෝවන්වුවරු ගැන කතා කර, මසිනියානුවරුන් ගැන කතා කර ඒචියන්වරු ගැන කතා කර, අයෝනියන් ඉයලික් කියන අය ගැන කතා කර දැන් අපි හතරගොල්ලක් ආක්‍රමණයකර වු හරගොල්ලක් පවිලිබඳ සාකච්ඡාක් කර. ඒතමයි ග්‍රීක භාෂාව කතා කළ අයෝනියන් ඉයලික් ආදීහු. ග්‍රීසි ආක්‍රමණය කොට ජනපද බිහිටවවා. දැම් බලමු පොඩි හාම්දුරුණනි කොහෙද මේ ග්‍රීක ජනපද ව්‍යාප්තුූ ප්‍රදේශ. ද මේ ග්‍රීක ජනපද ව්‍යාප්තුූ ප්‍රදේශ. සුළු ආසියාාව කළු මුහුදට උතුරින් හා දකුණි දකුණු ඉතාලිය උතුරු හා මධ්‍යදරණී ප්‍රදේශ මෙ මේ කියන ප්‍රදේශවල ග්‍රීක ජනපද ව්‍යාප්තවෙන්න ගත්තා ක්‍රිස්තුපූර් දාහේදී පමණ ක්‍රිස්තුපුර දාහේදී පමණ බෝරියන්නම් ගද බෝරියන් ම් ආර්ය ගෝත්‍රිකයන්ගෙන් ග්‍රීක වැසියන්ට බලපෑමෙල්ලවිය. එකනි ක්‍රිස්තුපූර්ව දාහේදී පමණ බෝරියම් කියන ආය ජනවර්ගයක් නිසා ග්‍රීක වැසියන්ට බලපෑමෙල්ල වෙන්න ගන්නවා. බෝරියන් ආර්ය ගෝත්‍රිකෝ මොනද මේ බෝනම් ආය ගෝත්‍රිකෝ කරේ තලා ප්‍රදේශවල කුඩාගම් තනාගත්ත තැනිතලා ප්‍රදේශවල කුඩාගම් තනාගත්ත කෘසිකර්මාන්තය සත්වපාලනය ජීවනවෘතිය විය කෘසිිකර්මාන්තය සත්වපාලනය ජීවනවෘතිය විය ආර්ථික දියුණුවස් සමග නගර බිහිවිය ක්‍රිස්තුපුර හස්සියයේදී පමණ නගරවලට ආවේනිික පාලන ක්‍රම බිහිවිය ්‍රස්තුූර හස්සේදී පමණ නගරවයට ආවේනික පාලන ක්‍රම බිහිවුණා. මෙම නගරරාජ්‍ය පෞරරාජ්‍ය නම්විය මනදමි නර්‍ය පෞරාජ්‍යි කියල තමයි නම් කරය. ඇතැස් ඉස්පාටා ඇකේඩියයා එවැනි පෞරරාජ්‍යයන්ය මනද ඇතෑන්ස් ඉස්පාටා ඇකේඩියා කියන්නේෙ වැනි පෞරරාජ්‍ය. දැන් අපි දන්නවා, මිනෝවන්වරු මුල්කරගෙන ශිෂ්ඨාචාරය බිහිවෙනවා, ඉළඟට මසිනියානුවරුන් එෙනවා, ඉළඟට ඒජියන්වරුවෙනවා, ඉළඟට අයෝනියන් ඉියලි කියන ජාතිීන් වෙනවා දැංගෝරියෙන් කියන ජනවර්ගයක් ග්‍රීසි ආක්‍රමණය කල්ලා මොනාද මේ කට්ටියක් කරේ. මේ ගට්ටිය තැනිතලා ප්‍රදේශවල කුඩාගම්තනා ගත්තා. කෘසිකර්මාන්තය සත්වපාලනයේ ජීවනවෘතිය කරගත්තා. ආර්ථික දිවුණුවත් සමග නගරබිහිවුණා ක්‍රිස්ටපූර හස්සයේදී පමණ නගරවලට ආවේනිික පාලන ක්‍රම බිහි කරගත්තා මෙම නගරරාජ්‍ය පෞරරාජ්‍ය වසයෙන් හැඳන්නවා ඇතැන්ස් ඉස්පාටා ඇකේඩියා කියන්නේ අන්න ඒ විදිහට බිහිවුණු නගරරාජ්‍ය ක්‍රිස්තුපූර් පන්සිය විසියකයේදී ප්‍රසියාාවේ ඩේරියස් රජුගේ ග්‍රීකා ආක්‍රමණය ඔන්න තවත්තෙක් කෙන. තැඟ පොඩි අවබෝධයක් ලබාගමු පොඩි හාමුදුරුවනය මෙහණින් වහන්ස දවාදරුවනි ග්‍රීසියේ සිිෂ්ටාචාරය නිර්මාණය කිරීමට දායක වෙච්චකට්ටිය මොන කවද මුලින් මිනෝවන් මසිනියා අනුවරු ඒජියන්වරු අයෝනියන් ඉලික්වරු ඟට දැංඉන්නවා බෝරියෙන් හිටිය කලින් දැංඉන්නවා ඩේරියස් රජුගේ ආක්‍රමලිය ්‍රිස්තුපූර පන්සිය විය කේදී කියද කිස්තුපුර පන්සිය විසිියකේදී පර්සියාාවේ ඩේරියස් රජුගේ ග්‍රීකා ක්‍රමලිය කස්තුපූර පන්සිිය විසියකේදී පර්සියාාවේ බලයට පත්තුූ ඩේරියස් රජුප තම අධිරාජ්‍ය බලය ග්‍රීසිය දක්වා ව්‍යාප්ත කර නදී ඒඇන්නේ කිස්තුපූර් පන්සිය විසියකයේදී, ප්‍රසිියාවේ බලයට පත් එච්ච ඩේරියස් කියන රජු තමන්ගේ අධජ්‍ය ග්‍රීසිය දක්වා්‍යාප්ත කිරීමට සහ කරනවා. උත්සාහ කරනවා වගේම කරනවා. ග්‍රීක පෞර රාජ්‍යවලින් එල්ල වූ බලපෑ. ද ග්‍රීක ෞවරජ්‍යන්නිතින් එම රාජ්‍යවනුන් ඩේරියස් රජුට විරුද්ධව එල්ලවන බලපෑ මර්ධනය කළ ඩේරියස් රජු. පෞරරාජ්‍යවලට තමන්ට අවනත වන ලෙස දන්නවා සිටිය. ඒ කියන අර ග්‍රීක් ග්‍රීසි ආකත්‍රමණයකනුකොට පෞරරාජ්‍යයන් ඒකට විරෝධය දැක්කවා. එතකොට ඩේරියස් රජු කියනවා තමන්ට අවනතෙවෙන්නේ කියලා. කාටදේම පෞරාජ්‍යයන්ට යටත්වෙෙන්න්න ඩේරිියස් රජට. අවනත නොව පෞරරාජ්‍ය ආක්‍රමණය කිරීමට ඩේරියස් පටන් ගත්තීය ැ තබන් දැනුන්දීමක්කර කෞදු මේ දැනුන්දීම කරන්න ඩේරියස් රජු ග්‍රීක පෞරාජ්‍යයන්ට කියනවා ඔය පෞරරාජ්‍යන් මට යටත්වෙන්. හැබැයි අවනත නොව පෞරරාජ්‍ය ආක්‍රමණය කිරීමට ඩේරියස් පටන්ගන්නවා තමන්ට යටත් නොවිච්ච පෞරරාජ්‍යාන් ආක්‍රමණය කරන්න ඩේරියස් රජු සමත්්‍යයෙනවා. ඇතෑස් නගරය ආක්‍රමණය කරද්දි. ඉස්පාටා නගරයෙන් උදව් ඉල්ලා සිටීමේ වගකීම පැවරුණේ පොයි් පඩිස්ටය. මෙනවිිතන අපිට විශේෂ කතන්දරයෙකුත් නිර්මාණය වෙනවා. මේ තම පොයි්ස් දැන් ඇතැස් නගරය ආක්‍රමණය කන්නවා. ඇතැස් නගරය ආක්‍රමණය කරනගොට පොඩි හාමුදුරුණි ඇතැ ස්පාටා නගරයෙන් උදවිල්ලනවා. ස්පාටා නගරයට උදව් ඉල්ලා පනිිවිඩ යැවීමේ රාජකාරය හිමි වුනේ පොයිත්් පීඩිස්්ට. ඇතැන්ස් නගරේදං ඉස්පාටා නගරයට දු කිලෝමි්‍ර දෙී හතලිය. පොයිට් පීඩිස්ම ලෝමි දෙසී හතලිය පැයි විසිහතරකින් නිමා කරනවා. ඔහු පණවිඩේ දුන්නට දැං කොහොමහරී ඩේඩියස් රජු ඇතැන්ස් ආක්‍රමණය කරන්නේ නකුට පොයිට් පිඩිස් පණීඩේදීල එන්න කලින් මැරතන් කියන ස්ථානයේදී ඇතැස් නගරය ඇතැන්ස් පාලකයෝ ඩේරියස් රජු පරාජයට පත්කන්නවා. එකන්නේ ස්පාටා නගරේ උදවු ලැබෙන්න කලින් ඇතැන්ස් රාජ්‍ය විසින් දේරියස් රජු පරාජයට පත් කන්නවා කොත නැදිද මැරතැන්නම් ස්ථානයේදී දැම් මොකද වෙන්න මේ පොයිත්් පිඩිෂ්ට මෙන්න මේ සුභ ආරංචීය නැවත ඇතැන්ස් වලට දැනුන්ද මේ වගකීම පැවරෙන් නෙත් මේ පොයිත්් පිඩිස්්ට දැම් මොහු ඉන්න තැනේදං ඇතැන්ස් නගරට කිලෝමීට හලිස් දෙකක් තියෙනවා මොහු හරි සතුටෙන් එම පනිිවිඩේ දෙන්න ඇතැස් නගරට යනවා. ඇතැහැ ස්නගරයට ගිල්ල පණවිඩේ දෙනවත් සමගම ඔහු බිම ඇදවැටිලා මිය යනවා. මෙ මේ නිසා තමයි වර්තමාන ඔලිම්පි ක්‍රීඩාාව මැරතන් තරගය කිලෝමීට්‍ර හතලිස් දෙකක් ුනයි කියලා සඳහන් වෙන්නේ. මෙෙන මේ සිද්ධිය නිර්මාණය වෙන්නෙත් මෙට මේ කතන්දරයක් සමඟ. ඇතැන්ස් නගරයාක්‍රමණය කරද්දි ඉස්පාටා රාජ්්‍යයෙන් උදව් ඉල්ලා සිටීමේ වගකීම පැවරුණේ පොයි් පීඩිෂ්ට. පසුව ඩේරිියස් රජුගේ පුත් සර්ෆාස් පෞරරාජ්‍යයටත් කරගන්න ලබී ඩේරිියෙස් රජුට බැරවුුණා ඇතැන්ස් ස්පාටා කියන පවරාජ්‍යයටත් කරගන්න ඔහු ඇතැන්ස් බලට යටත්තුන නමුත් දේරියස් රජුගේ පුත් සර්පාස් කියන කෙනා පෞර රාජ්‍ය යටත් කරගැනීමට සමත් වෙනවා. නැවත ඇතැන්සි පරික්ලිස්් නම් රජී ඇයටතේ. ක්‍රිස්තුපූර හාරසිය හැත්ත නමේදී. කවද පෙරිලීස් ක්‍රිස්තුපූර හාරසිය හැත්ත නමේදී පර්සියන්වරු පළව හැරස්වාදී නොහ ග්‍රීසියේ අතීත පාලකයෝගැන කතා කර නොගට පොඩි හාමුදුරුවනය මෙහෙණින් වහන්ස මේ පෙරික්ලිස් කියන නායකයා අමතක නොවන චරිතයක් මොකද මහගේ කාලේ ස්වට්නමය යුගයක් වසෙන්තමයි ග්‍රීසිය සලකන්නේ ඇතැස් ස්පාටා රාජ්්‍යවල නායකත්තෙන් ක්‍රිස්තුපූර හාරසිය තිස්සකේදී පෙරමුණු දෙකක් බිහි වෙනවා මේ ඇතැන්ස් ස්පාටා කියන නගර දෙක මුල් කරගෙන මේ නගර දෙක පෙරමුණු දෙකක් එකගැ කණ්ඩායම් දෙකක් බිහිවෙනවා. පෞර රාජ්‍ය අතර ගැටුම් නිසා සිදු වූයේ අසල් ලසි මැසිඩෝනියන්වුරු ග්‍රසිආක්‍රමණය කිරීම මකද සිද් දෙවෙන්නේ. මෙන්න ඇතැන්ස් ඉස්පාටා කේඩිය යන විදිහට බිහිවුණු පෞරරාජ්‍ය අතර අභ්‍යන්තර ගැටුල් ගැටුම් සහ වුවදුරු ඇති වෙන විට අසල්ලසි මැසිඩෙෝනියන්වරු ග්‍රීසියාක්‍රමණය කිරීමට පටන්ගන්නවා. තැන් අපි බලමු පොඩි හාමදුරුවන මැසිඩෝනියන් නාක්‍රමණ සිද්ධෝනය කොහොමද ක්‍රීසිී. ක්‍රිස්තුපූර් තුන්සිය හැටේදී සිෝනිියාවේ බලේට පත් පිළිප් රජු ක්‍රිස්ටපූරතෝසිය හැටේදී මැසිඩෝනිියාවේ බලයට පත් පිළිප් රජු එරට අධිරාජ්‍ය බවට පත් කිරීමට උත්සහ කළද ඔහු හදිසියේ මිය යන ලද. ක්‍රිස්ටපූරතෝන්සියතිස් හයේදී බලටපත් ඇලෙක්සැන්ඩර් මෙ මේත් වැදගත් චර්කයක් පොඩිහාමුදුරන් ලෙක්සන්ඩර් දක්ෂ අස්වාරෝහකයෙකු මෙන්ම රණසූරයෙකු විය එකයනර පිලිප් රජතුමා හදිසි අභහාවයට පත්තුන ඊට පස්සේ පත්වෙනවා එලෙක්සැන්ඩර් මෙයා හොඳ රණසූරය මෙන්ම අස්වා රෝහකයේ ග්‍රීකා ආත්‍රමණයට කලින් එහි පැවති සංස්කෘතිය හෙලනික් සංස්කෘතිය ්‍රක ආක්‍රණයට කලින් එරට පැවැති සංස්ෘතිය හෙළනික් සංස්කෘතිය ඇලෙක්සැන්ඩර් ගේ නායකත්තෙන් පසුග්‍රේක සංස්කෘතිය හෙලනිිස්්ටික් නෙස හඳන්නන ලදී. එලෙක්සැන්ඩර් ග්‍රීසි ආක්‍රමණය කරන්න කලින් ග්‍රීසිය තිබුණු සංස්කෘතිය හෙළනික් සංස්කෘතිය. ඇලෙක්සැන්ඩර් විසින් ග්‍රීසිය ආක්‍රමණය කරයිෙන් පසු එරට තියෙන සස්තිය හෙලනිිෂ්ටික් සංස්කෘතිය බවට පත්වෙනවා. එනම් ග්‍රීකයන්ට ආවේනික සංස්කෘතික හා විදේශ ආබාස සහිතව ගොඩ නැගුණු සංස්කෘතියකි. ඒනම් හෙලනිස්්ටික් සංස්කෘතිය කියන්නේ ග්‍රීකයන්ට ආවේනික සංස්කෘතික ලක්ෂණත් තියනවා විදේශ ආබාසයෙන් ලැබුණු සංස්කෘතික ලක්ෂනත් කවලං වූ ලක්ෂණ තියන සස්කෘතිය තමයි හෙලනිස්්ටෙක් සංස්කෘතියනුවෙන් අපි හඳුනගන්න. මේ තියෙන්නේ අපි ගොහෝ දක්ෂ රනසූරෙක් ඒ වගේම අස්ව අරෝහකයින් මේ රූපේ දැක්කෙන්නේ අන්නේ අපි කතා කරපු සාකච්ඡා කර එලෙක්සන්ඩර්. දැන් ග්‍රීසිය තුළ ඊළඟෙට රෝම පාලනයක් බිහිවෙනවා අපි දැන් ග්‍රීසිය පිළිබඳ කතා කරනකුට මුලින්ම මිනෝවන් සස් සිිෂ්ටාචාර්ය ඉළඟටිහිටියා මසිනයානුවරුන් ඒචයනවරුන් අයෝනියන් යලික්වරුන් එවගේම ඩේරියස් කියන පාලකයෝ කීපදනේ. ග්‍රීසිය ආක්්‍රමය කළයි කියලා පි දැන ගත්තා. එළඟට මැසිදෝනියෙන් පාලනය ලිළඟට රෝම පාලනය. මැසිදෝනිියයානු ආක්‍රමණුවලින් පසු. රෝම ග්‍රීක රාජ්‍ය රෝම ග්‍රහණයට ලක්තිය. නැසිඩෝනියානු ආකරෝණම් පස්සේ, ග්‍රීසිය රෝමය ග්‍රහණයට ලක්කෙනවා. ක්‍රිස්තුවර්ස පස්සන සියවසින් පස්සු. බටහිර රෝම අධිරාජ්‍ය බිඳ වැටුනද. නැගනිිහිර රෝම අධිරාජ්‍ය බිදධන වැටිනී. ක්‍රස්තුවර්ස පස්සවන සයවසය බටහිර රෝම අධරාජ්‍ය බිඳ වැටුනට නැගනිහිර රෝම අධිරාජ්‍ය බිඳ වැටීමකට ලක්කුණ නැහැ, දාසේවන සයවසේ පුනරු දෙදයක් සමඟ නැවත ග්‍රීකොරෝම අංග ලක්ෂණ ඉස්මතු විය. අපි දන්ව දාසේවනසිස පුනරු දෙයක් සමග නැවත ග්‍රීකොරෝම ලක්ෂණ ඉස්මතුවන්න පටන් ගත්තා. මෙන්න අපිට ලැබෙන පලවෙනි ක්‍රියාකාරකම පොඩි හාමුදුරුවනේ මෙහණින් වහන්ස අපි පාඩම දැනට ග්‍රීක ශිෂ්ාචාරය පිළිබඳ යම්තාක් දුරට සාකච්ඡා කරගන ආවා දැන් අපිට තියෙනවා ග්‍රීක ශිෂ්ටාචාරය හැඩ ගැසීමට බලපාන ලදි මෙතන බලපාන ලද සාර්ධක සොයා ලියන්න. මොනාදමි ග්‍රීක ශිෂ්ටාචාරය හැඩ ගැසීමට බලපෑ සාදක අපි එකෙන් එක සාකච්ඡා කරමු එකක් තමයි පොඩි හාමුකු න ක්‍රීකයේ භූගෝලිය පිහිටීම ග්‍රීසියේ භූගෝලිය පිහිටීමට. ඒවගේම තවකාරණයක් අපි ගත්තොත් එහෙම වෙළදාාමී දියුණුවහා දියුණු නිෂ්පාදනයක් පැවතීම එමනැත්ත දියුණු නිෂ්පාදනයක් හා වෙළදාමක් පැවතීම. තවත්කාරණයක් අපි බලුණද ඒ තමයි දියුණු කලාශිල්ප හා හ නිර්මාණ ශිල්පයක් පැවතීම දියුණු ගෘහනිර්මාණය ශිල්පයක් හා කලාශිල්ප පැවතීම. එ වගේම අනිසාධකයේ තමයි ග්‍රීකයන්ගේ මුතුන් මිත්තන් වූ මිනෝවවරුහා මසිනියානුවරුන් ග්‍රීක සිිෂ්ඨාචාරය නගා සිටීමට කටිලුතු කිරීම. තවත්කාරණයක් තමයි ගොවිතැන හා සත්වපාලනය දියුණු මට්ටමක පැවතීම තව කාරණයක් ලෙස ගන්න පුළුවන් විටින් විට විදේශ ආක්‍රමණ එල්ල වුවද විදේශ ආක්‍රමණකයින් ග්‍රීක සස්කෘතිකාංග ආරක්ෂාකිරීමට සහදැරීම තව කාරණයක් ගත්තොත් එහම ග්‍රීකයන්ට ආවේනික ස්වස්කෘතිකාංග පෞරරාජ්‍ය තුළ ක්‍රියාත්මක කිරීම ගැන ග්‍රීකයන්ටමාවේනික සංස්කෘතික ලක්ෂණ පාලන ක්‍රමනැත්තං ග්‍රීක පෞරරාජ්‍ය තුළ ක්‍රියාත්මක කිරීම අපි සටහංකර ගමු කීපය. පලවෙනි කාරමි ré Bugolie pasubimer. Deke, දියුණු නිෂ්පාධනයක් හා වෙළදාාමක් පැවතීම ඒ වගේම තමයි පහළවෙනි කාරණය තමයි ක්‍රීක ශිෂ්ාචාරය හැඩ ගැසීමට බලපෑසාධක ග්‍රීසියේ භෝගෝලිය පිහිටීම දියවුණු නිෂ්පාදනයක් හා බළදාමක් පැවතීම දියුණු ගෘහ නිර්මාණ හා කලාශිල්ප පැවතීම ඒ වගේ තමයි අපිට තවකාරණයක් ගන්න පුළුවන් ග්‍රීක ආදී Mutun mitanu minawan baru, ha masih nian අප කෙටිගල් ලදාගන්නේ ග්‍රීක ආදිි මුතුන් මිත්තන්නූ මිනොවන්වරු හා මසිනියානුවරු මෙම ශිෂ්ටාචාරය හැඩගැසීමට දායකවීම අපි කෙටිල්ලයාගත්ත මෙම මේ හැඩගැස්සීම කියලා ඒ වගේම තමයි. ළඟ කාර තමයි පොඩිහාමුදුරනේ ආත්‍රමණිකයන් ග්‍රීක සස්කෘතිකාංග රැක ගැනීම ඒ වගේ තවකරුණක් ගමු ලඟ කාරන්නේ සබ ගන්නවා පොඩි මතුරුනේ ග්‍රීකයන්ට ආවේ නිග පාලන ක්‍රම එම පෞුර රාජ්‍යන් තුළ ක්‍රියාත්මක කිරීම. ඒ වගේම අපිටත මෙතෙන්න ගන්න පුළුවන් කෘසිිකර්මාන්තය හා සත්ව පාලන දියුණු මට්ටමක පැවතීම අපි කරුණු කීපයක් කතා කළ ඒ තමයි ග්‍රීසියේ භෝගෝලිය පසුබිම ග්‍රීක ෂිෂ්ාචාරය හැඩ ැසීමට ප්‍රධාන දායකත්වය අස් සපේනවා ඒවාගේම දියුණු නිෂ්පාදනයක් හා වෙළදාාමක් පැවතීම ග්‍රීක ශිෂ්ඨාචාරය හැඩගැසීමට දායක වෙනවා. දියුණු ගෘහනිර්මාණ ශිල්පියයක් හා කලාසිල්ප පැවීම මෙම ශිෂ්ඨාචාරයයේ හැඩගැසීමට බලපානවා. ග්‍රීක ආදිිමුතුන් මිත්තන් වු මිනෝවන්නව රුහා මසිනිියයානුවරුන් ග්‍රීක සිිෂ්ටාචාරය හැඩගැසීම හැඩගැස්සීමට විශාල මෙහෙ වරක් කරනවා. ආක්‍රමණිකයන් අපි දන්නව විවිධාක්‍රමණිකයන් විවිධ අවස්ථාවල. ග්‍රීසිය ආක්‍රමණය කළද්ද ඔවුන් ග්‍රීසියට ආවේනික සංස්කෘතිකාංග විනාස නොකිරීමට වගබලා ගැනීම. ඊළඟට ග්‍රීකයන්ට ආවේනිික පාලන ක්‍රම පෞරරාජ්‍යවල ක්‍රියාත්මක කරවීම. මෙන්න මේ කරුණේ වගේමතමයි ගොවිතැන හා සත්වපාලනය, කෘසිකර්මාන්ති හා සත්වපාලනී දියුණු මට්මක පැවතීමත් මෙනමී කියන සියලු කාරණා ග්‍රීක. ි්ාචාරය හැඩ ගැසීමට වැඩි අඩු වසයෙන් දායකත්වයක් සපේල තියෙනවා ඊළඟෙට ග්‍රීක සිිෂ්ටාචාරය පැවති පාලන ක්‍රමියි මුලින්ම කිවව පොඩි හාමුදුරුවනය මෙහිණින් වහන්ස දවාදරුවනී මගනාදමි පාඩමි මාතෘකාව ලෝක සිිෂ්ටාචාරවල අඓතිහාසික විකාශනය හා ප්‍රවනතා. ලෝක සිිෂ්ටාචාරවල ඓතිහාසික විකාශනය සහ ප්‍රවනතා තමයි අදාපේ පාඩවේ මාාතෘකාව. ඒ අටතේ මං බොහන්සේලා දැනුවත් කිරීමක් කරාණෙ මුොලින් අපි ඇද සාකච්ඡා කිරීමට බලාපොරොත්තුවෙන්නේ පැරණ සිිෂ්ටාචාර පිළිබඳ වන්නමේ. පසුකාලීනව බිහි වූ ග්‍රීක් හාසෝ රෝම සිිස්්ටාචාර වගේ මතමයි කිස්තුපූර් හයවන සිය වසය සිට මෞර යෝග අවසානය දක්වා ඉන්දියාවේ ඉතිහාසලා. ඒ අටතේ මං උබහන්සෙලා දැනුවත් කලා මුලින් මෙනුම ග්‍රීක සිිෂ්ටාචාරයයටතේ අපි අනුමාතෘකා කොහොමද සාකච්ඡා කරගන එන්න. අපි දන්න මුලින්ම අපි සාකච්ඡා කලා ග්‍රීකයේ ග්‍රීසියේ බූගෝලිය පිහිටීම අපි ඒයටති කතා කර ග්‍රීසිය පිහිටි සිතියමක් පෙන්නලා අපේ පිළුවඳ සාකච්ඡා කරගල දැ මතකාගය. ඊළඟට කතා කළ ක්‍රීක සිිෂ්ටාචාරයේ ආරම්භය හා වර්ධනය අපි දන්නද ග්‍රීක සිිෂ්ටාචාරය කී ගොල්ලක් පාලනය කලාදගල අපිට දලාවබෝධයක් තියෙනවා කවද මිනෝවවල් මසිනයානුවරු ඒචියන්වරු අයෝනියෙන්වරු බෝරියන් ඩේරිියස් රජු කියන ආක්‍රමණය කරපු කට්ටිය. ඊළඟට අපි සාකච්ඡා කරා තුන්නනුවට සාකච්ඡා කරන්නේ පළවිනි එකතමයි ග්‍රීසියේ භූගෝලිය පිහිටීම දෙවනිකාරණය ග්‍රීක සිිෂ්ඨාචාරයේ ආරම්භ්‍ය හා වර්ධනය අපි දික සාකච්ඡා කල්ල හමරයි ද තෙවුණු අපි සාකච්ඡා කකිරිමට බලා පොරොත්තු වෙන්නේ ග්‍රීක සිිෂ්ටාචාරය පැවතිී පාලන ක්‍රමය. ග්‍රීසියේ ප්‍රධානතම පාලන ඒකකය පෞර රාජ්චියයි. අපි දන්නවා පෞර රාජ්‍යයක් කියලා කියන්නේ පොඩි හාමුදුරනේ නගරය කේන්ද්‍ර කරගත්ත රාජ්‍යියක්. ඇතැන්ස් කියන නගරයේ කේන්ද්‍ර කරගෙන මුල්කරගෙන ඇතැන්ස් ර. කියන ප්‍රදේශයට රාජ්‍ය බිහිවෙනවා. ඉස්පාටා කියන පාලන කේන්ද්‍රය මුල්කරගෙන ස්පාටාවෙලට වෙනම රාජ්‍යයක් බිහි වෙනවා මොකද හේතුව මේ පෞුර රාජ්‍යන්වෙල මුල්කාලේ ජනගානය සීමමිත නිසා සියලෝම දෙනාට පාලන කටයුතුර සහභාගීමි හැකියාව තිබුණ අද ජනගහනය සංකීර්ණයි භූමිය විශාලයි අද විවිධ සංකීර්ණ ප්‍රශ්න කොඩකට මුහුණ දෙන්න සිද්ධේෙනවා නගහනය ක්‍රස් කිරීමේදී. ග්‍රීසියේ ප්‍රධානතම පාලනේ ඒකකය පෞරාජ්‍යයයි එකැට පෞරාජ්‍ය කියන්නේ පොඩි හාම්බුවන නගරය මුල් කරගත්ත රාජ්‍යයා. මුලින් එහි රාජාඩු ක්‍රමයක් වර්ධනය විය. පෞරරාජ්‍යය මුලින්ම බිහිවෙන්නේ රාජාණඩු ක්‍රමයා. එක ගැන රජ්‍ය මුල් කරගත්ට පාලන ක්‍රමයා. නගර රාජ්‍ය පාලනය පුරවැස්යන් මෙහෙය වූ අතර. ඒ සඳහා පුරොවැසි සභභාවක් තිබුලිය. පුරවැසි බලය මොකදතිබන පුරවැසි සභාව. පුරවැසි බලය හිමි වූ පාලන සභාව මගින් නීතිරීති සකස් කරන ලදිය. එන මේක නීතිරීති හකස්කරරි පාල්ලක සභාව පාලක සභාව. ග්‍රීසියේ පාලන කටයුතුවට සම්බන්ධ නොවුවන්. අපි දන්නවා ප්‍රධානතමේ ඒකකේ පෞරරාජ්‍ය පෞරාජ්‍ය ක්‍රමයක් යැනකුට සමූහා්ඩු ක්‍රමයයක් දක්වා වර්ධනය වෙනවා සමූහාණඩු ක්‍රමපුරවැසි සභහාවක් ඉන්නවා ඒ පුරවැසි සභාවය මුල්ලල තමයි මේ කටයුතු සිද්ධ කරන්නේ හැබැයි ඒ නගරයට අවශ්‍ය නීතිරීති සකස්කිරීමට පාලක සභහාවක් හිටියා. ඒ වගේම තමයි කෞද මේකේ පාලනයට සම්බන්ධ නොවවන්. මෙමි පාලන කටයුතුවට සම්බන්ධර් නොවිච්චාය තමයි වහල්ලුන්ට අයිතියත්තිබුන්න පාලන තන්ත්‍රයේ පිළිබඳ තේන්දු තීරණ ගැනීමේ ක්‍රියාවලියයට සම්බන්ධ වෙන්න. විදේශිකයන්ට අයිති අත්තිබුන්නෑ ග්‍රීසියේ පාලන කටයුතු සම්බන්ධයෙන් තීන්දු තීරණ ගැනීමට සහභාගි වෙන්න. කාන්තාවන්ටත් අයිති අත්තිබුන්න ග්‍රීසිය පාලනකටුත් සම්බන්ධයෙන් තීරණ ගැනීමට එවගේ අවුරෝදහාටට අඩු ටත් අයිති අත්තිබන්න ග්‍රීසියේ පාලන කටයුතු පිළිබඳ තීරණ ගන්නර ග්‍රීසියේ පාලන කටයුතු සඳහා සියලු පුරවැසියන් සම්බන්ධ කරගත්ත එනම් ග්‍රීසියේ පාලන කටයුතු සඳහා සියලෝම පුරවැසියන් සම්බන්ධ කරගන්න අර අපි කියපු කට්ටිය හැරෙන්න එය ශ්‍රජු ප්‍රජාතන්ත්‍රවාදයෙන් ලෙස හැඳන්නේය. මොකදදමි ස්ෘුජි ප්‍රජාතන්ත්‍රවාදය එය රෘජි ප්‍රජාතන්ත්‍රවාදයෙන් ලෙසැහැඳන්නේ. ෘජු ප්‍රාතන්ත්‍රවාදය කියලා කියන්නේ පොඩි හාමුදුරුවන යම් කිසි රටක පාලන කටයුතු සම්බන්ධීෙන් තීන්දු තීරණ ගැනීමේ ක්‍රියාවලියට සියලූම දෙනා සහභාගි වෙනවා. යම් රටක පාලන කටයුතු සම්බන්ධෙන් තීන්දු තීරණ ගැනීමේ ක්‍රියාවලියට සියලූම දෙනා සහභාගවන කඩක්ගෙන ස්තෘජි ප්‍රජාතන්ත්‍රවාද. අද වර්තමාන රාජ්‍යන්වල මෙන්න මේ කියන ප්‍රජාතන්ත්‍රරවාදී ක්‍රියාත්මකවෙන් ඉන්න හැ මේකට ප්‍රධාන හේතුව තමයි වර්තමානයේ ජනගානය සංකීර්ණවීම භූමියේ විශාලත්වය එක්ැස්වීමේ අපහසුතාව කියන කාරණ නිසා සියලූම දෙනා තීන්දු තීරණ ගැනීමේ ක්‍රියාවලට සහභාගිවෙන්න බැරිවෙනවා මෙ මේකට මෙන්නු සියලු දෙනා පාලන කටයුතු සම්බඳන් තියන්දුු තිරණ ගනීම ක්‍රියාවලට අපි මොගදදකිම ්‍රරජ ්‍රජාතන්ත්‍ර. ද වර්තමාන ලෝකේ බොහෝ රාජ්‍යජන්වට වඩා සියලෝ මරජන්වල ක්‍රියාත්මකන නියෝජන ක්‍රමේ තමයි නියෝජන ප්‍රජාතන්ත්‍රවාදිය. ඒ කියන්න හාමුදුරුවනේ අපි වෙනුවෙන් අපි නියෝජ තේක් කිය්‍යාවනවා, අප ෝදැං අල න පාලිමින්තුට. වර්තමාන පාල්ලිමේන්තුවට අපි ජනතාවගේ චන්දයෙන් ජනතානියෝජිතෝ ටිකක් පත්කරගන අපි රටේ පාලන කටයුතු ගෙනයයි කියලා අපිේක්ෂාවෙන් ඉන්නවා. වර්තමාන පාල්ලිමේන්තුවට අපි පත්කල්ෑවල තියෙනවා මහජන චන්දයෙන් එකසි අනෝහය දෙනේ. අපි දන්නව පාල්ලිමේන්තුවේ මුළු සභික සංඛ්‍යයා වර්තමානයේ. දෙසිිය විසි පාහයි ඒ දෙසිිය විසි පස් දෙනාගෙන් එකසිය අනු හය දෙෙනෙක් ම තේරී පත්වෙන්නේ මහජන චන්දයෙන් ඒ ඒ පක්ෂ ලබාගත්ත චන්ද ප්‍රතිසතානුව ජාතික ලෑස්තුව කියන එක මන්ත්‍රවරු විසිනම දෙනෙක් තේරී පත්වෙනවා. අර එකසි අනු හයදනැයි මෙතන විසිනාමිය දෙසිී විසිපාක් බවට පත්වෙනවා. එහෙනං වර්තමාන ලෝකේ. මෙන්න මේකපු සෘජ ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක කිරීමේ, නොහැකියාවක් ඇතිවෙලා තියෙන්නේ වර්තමාන ජනගහනයේ සංකීර්ණවීම භූමියේ විශාලත්වය එක් රැස්වීමේ අපහසුතාව කියන කරුණු නිසා වර්තමානවනවිට සුජි ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවට ප්‍රියාත්මකවෙන්නේ නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය. ඉස්පාටා නගරරාජ්‍යයේ පාලන කටයුතුවට ගියවිට. අනෙක් තැනැත්තා පාලන කටයුතු මෙහෙ වූ අතර. මුදල් රැස්කිරීම තහනම් විය රටේ ආරක්‍ෂාාවෙනුවෙන් සියල්ලෝයෙක් වී කටයුතු කළහ. එතකොට යම් කිසි දැන් මෙතන පොඩි අපහැදිලීමක් වෙන්න පුළුවන් මංක පැහැදිලි කරන්න යම් ස්පාටා නගරරාජ්‍යයේ යම්කිසි පාලකේක් යම්කිසි කාර්ියකට එම ප්‍රාජ්‍යයෙන් බැහැරට ගිය විට. අනෙක් තැනැත්තා තමයි එහි පාලන කටයුතු මෙහයවන්නේ ඒ වගේම තමයි ජනතාවගේ මුදල් රැස්කිරීම තහන රටේ ආරක්ෂාාවිලිබඳ සියලූම දෙනාට එක වගේම වගකීමක් තියනවා කලක් ගතවනවිට රාජාණ්ඩු දුරුල්ලවීමත් සමඟ සමූහාන්ඩු බිහිවිය එහිෙදී ප්‍රභූ පන්තියේ චන්දයෙන් බලය මහෙස්ත්‍රාත්වරුන් වෙත හිනිිවිය නියම දේශපාන බලය ರಭූ පන්ತට හිමි නිසා ඒවා ಪ්‍රಭූತන්್ರආණ්ಡು ප්‍රමණම්බීිය. දැං අපිදන්නවා මුලින්ම ග್ರීසියේ රಾජාණಡು බිහිවෙනවා. රාජාಡು බිහිවීම සමඟිකුව ස්್පාಟා නගර පාලකಯෝ ೀපදෙක් තමంග රාජකාරಯකನ್ನು එමැනත්තං ස්್පාටා නගරේ පාලකෝ කීපදනෙක් එකතු වෙලා පාලනයක್වා ඒකටාපික්್ಕන සමೂಹಾಂಡು පාලනೇ කියලා. සමೂ න්ಡು පාලනේදී ඊළඟට ජනතා චන්දයෙන් ප්‍රභූපන්තියේ චන්දයෙන් බලයනෝ මහෙස්ත්‍රාත්වරයෙක් අතට ඒ කියන්නේ රටේ නායකයා වීම සඳහා ප්‍රභුවරයක් ව ුතුයි කියන්න සම්මතයනවා එතකට අපි ඒ ප්‍රභූුවරයෙක් පාලකෙක් පසේෙන් පත්ව නාම් පස්සේ ඒ පාලන ක්‍රමි අපි ප්‍රභූතන්ත්‍රපාලන ක්‍රමය කියලා හඟන්නනවා දැන් කොහොමද රාජාණ්ඩු තිබ්බ සමූහාණ්ඩු තිබ්බා ප්‍රභූතන්ත්‍ර පාලන ක්‍රම රීසිියක් තිබුණා. දැම් බලමු අපි ඊළඟට සමහර රාජ්‍යවල් ආර්ථික ශක්තිය මත් පොඩිහාමුදුරුවන් වහන්සේ මෙතන පොඩි අඩු පාදුවත්තින මං එක පැහැදිලි කරන්න නිවැරදි කරගන්න ජනාධිපතිපාලන්න බිහිවිය නෙවෙයි මෙතන නිවැරදය නොන ඒ ආධිපතිපාලන බිහිවිය. ඒක ආධිපත්තිපාලන මෙතන පැහැදිලි කරගන්න ඕන ඒ ආධිපතිපාලන්න බිහිවිය. ටයිරඩ් හෙවත්ටියනිලි ප්‍රජාපීඩකයනුවෙන් ඒවා හඳුන්නන ලදිය. දැන් අපි දන්නවා අපි මේ ආණ්ඩු ක්‍රම කීපයක් කතා කර අමුලින්ම තිබුුණ රාජාණ්ඩු. ඊට පස්ෙත් තිබුුණා සමූහාන්ඩු. ඊට පස්සෙතිබුන ප්‍රභූතන්ත්‍රාණ්ඩු එකන ප්‍රභූුවරත් තමයි ලොක්කයි. ඊළඟට බිහිවෙනවා ඒ ආධිපති ආණ්ඩු එකන තනි පුද්ගලේග සියලු බලතනි පුද්ගලෙක් වටා සියලු බලතල කේන්ද්‍රගතවෙච්ච පාලන කමයා. අපි ඉතිහාස දන්නවා හිට්ලර්ලා මුසෝලනී කියලනායකෝ ඒක ආධිපතිපාලකය වසින් තමයි දේශපාලනයේ නැත්තන් දෝක දේශපානය හැඳින්විය. ඊට පස්සේ බිහිවෙන්නේ ඒක ආධිපතිපාලන බිහිවෙනවා. ඒ වගේම තමයි සමහර රාජ්‍යවල දනවත් බලවත් සුළු පිරිසකගෙන් යුත්. ආණ්ඩු බිහිවිය ඒවා ඔලිගාර්ලි අනුවෙන් හැඳින් වන එම රාජ්‍යවල පුරවැසි අන්සිියල්ලෝ පාලන කටයුතුවට සම්බන්ධ නොවූහ. සමහරක් රාජ්‍යවල පාලකයවීම සඳහා බලපාන සාධක දෙකක් තියෙනවා. මොකද දනවත්කම සහ බලවත්කම අන්නේ ධනවත්කම සහ බලවත්කම කියන සාධක දෙක පදනම් කරගෙන සමහර විට්ට පාලකයෝ බිහිවෙච්චවස්ථා තියනවා හැබැයි මෙන්න මේ කියන්න එක හැදිින්ිය ඔලිගාර් ලියන්යන හැබැයි මෙතැදි සියලු පුරුව ඇසියන් පාලන කටයුතුවට සහභාගීමක් සිද්ධ වෙන්නේ නෑපොඩි හාමුදුරුවනේ දැම් බලන්න අපි පාලන ක්‍රමේ ගැ කතා කන්නකොට මුලින්ම කතා කරා රාජාණ්ඩුව. ඊල්ලඟට අපි සාකච්ඡා කරා සමූහාන්ඩුව. ඉළට අපිතාරා ්‍රභූත අන්ත්‍රාආණ්ඩු ඉළඟට අපි සාකච්ඡා කරා ඒ අධිපති ආණ්ඩු ඉළඟට අපි කතා කරා දනවත් බලවත් පුද්ගලයන්ගෙන් සැදුම්ලක් ආණ්ඩු ක්‍රම පිලිබඳ ඒවගේ ග්‍රීක යුගගේ සමාජය හා ජනජීවිතර ග්‍රීක යොග අපිදැම් මේ සාකච්ඡා කරගෙනෙන්නේ එකින් එක. අපි මුලින්ම සාකච්ඡා කරමං බොහන්සලට මතක් කරන්න අපි මුලින්ම කතා කරය ග්‍රීසියේ භූගෝලීිය පිහිටීම. ඊළඟට ග්‍රීක සිිෂ්ඨාචාරයේ ආරම්භය හා වර්ධනය. ඊළඟට අපි සාකච්ඡා කරයේ දැම්ම මේ සාකච්ඡා කල්ලා ඉවරනේ ග්‍රීසිය පැවති පාලන ක්‍රමය ග්‍රීක සිිෂ්ඨාචාරය පාලන ක්‍රමය දැංඟවිි සාකච්ඡා රීමට බලාපොරොත්තු වෙන්නේ ග්‍රීකයුගේ සමාජය හා ජනජීවිතය කියනේකය. මේ අටතිෙ බලමු ග්‍රීක සමාජය. ්‍රිකමාජයේය කොටස් තුනයි ඇටතය පිහැඟරගන්නවා කෞු්ද පුරවැසියන් වහලඋන් සහ විදේශිකයන් කියලා. ග්‍රීක සමාජයේ කොටස් තුනයි පුරවැසියන් වහලඋන් සහ විදේශිකයන්. අනමට ග්‍රීක සමාජයේ පුරවැසියන් අපි මෙන්න මෙතන සඳහන්කරපු පුරවැසියන් කොටස් දෙකයි රද ලහාගොවිී. ග්‍රීක සමාජය කොට ස්තුනකට බෙදෙන ඇ කියලා අපිහඳන ගත්තතා ඒතමයි පුරවැසියන් වහලොන් සහ විදේශකයන් ඒ කියපු පුරවැසියන් නැවත කොටස් දෙගක් කැටිතේ අපිියඳනගන්නවා ඒ කියන්නේ රදලයන් සහ ගොවියන් මෙමස ග්‍රීක සභාජයේ කාන්තාව කෝමද පොඩිහාමුදුරුණේ ග්‍රීක සමාජය තුළ කාන්තාවන්ට ලැබුණු තැන ක්‍රීක සමාජයේ කාන්තාවන් පිරිමීින්ට වඩා පහත් කොට සැලකුවා. ඒ වගේමත් තමයි පොඩිහාමුදුරුණ පාලන කටයුතු වලදී සහ යම්යම් විශේෂ අවස්ථාවලදී. කාන්තාවන්ගේ සහභාගිත්වය අපේක්ෂා කරා. ඔවුන් හිතුයේ කාන්තාවට සීමාවෙන්නේ ගෙදර දොර වැඩපල කිරීම පමණයි කියනේ එක. මේ करුණු තුනාපි සටහන් කරගম මෙදර කෙටියන් සහන් කරල තියෙන පොඩි හාහමුදුදරුවනි ග්‍රීක සමාජයේ කාන්තාවට ලැබුණු තැන කොහොමද ග්‍රීක සමාජයේ කාන්තාව පිරිමින්ට වඩා පහත්කොට සලකන ලදී පාලන කටයුතුවලදී හා යම්යම් විශේෂ අවස්ථාවන්ට කාන්තා සහභාගිත්වය අපේක්ෂා කෙරණී හත්කොට සැලකුවාටය පාලන කටයුතුවල දිහා යම්යම් අවස්ථාවන්ට කාන්තාවගේ සහභාගතය අපේක්ෂා කරා ම මේක කරුණ කෙටියෙන් ලියලතියෙන් ඇය ගෙදර දොර කටයුතු පමණක් ගෙදරෝදර කටයුතු සියල්ලය ගෙදරදුොර කටයුතු වලට ඇය සීම කරයි කියන එක තම මේ කාරණය කියවෙන්නේ. ඉළඟට ග්‍රීක සිිෂ්ඨාචාරය වහලුන් අපි දන්නවා ග්‍රීක සිිෂ්ටාචාරයේ සමාජය ගන කතා කරද්දී පුරවැසියන් වහලුන් සහ විදේශකයන් කියෙලාපි කොටස් තුනක් ැටිත සාගච්චා කනවා. දැන් අපි ග්‍රීක ශිෂ්ටාචාරය වහලුන් පළමු මොනාදමයාල්ල කරේ. බෙතනාපි සාච්චා ගරීමට බලාපොෘත්තනා පොඩි හාමුදුරුවනේ ග්‍රික සිිෂ්ටාචාරය වහලුන් වහලුන් තම ස්වාමිවරුන් සමග පවුල් ලෙස ජීවත්තිය එකැනේ වහල් මිනිස්සු තමන්ගේ හාම්පුතුන් සමගර ස්වාමිරුන් කෑන්න්න තමන්ගේ හාම්පුතුන් සමග එක ගෙදරක ජීවත්වනාය ලෙස ජීවත්වුණා. තම ස්වාමිවරුන් තමන්ට සැලකෝ නිසා ඔවුන්ගේ ජීවිත දුක්කදායකනොවීය මෙන්න සමාජතුළෙහිටපු වහල්ලු වහල්ලොගේ හාම්පුතුන්. ඔවුන්ට හොඳින් සලකපු නිසා ඒ කාලෙහිටපු වහල්ලු දුක්කදායක ජීතතියක් ගත කරේ නැහැ. ඒවගේමයි නිෂ්පාදන කටයුතු සියල්ල වහලුන්ගේ මහන්සියෙන් සිද්ධවෙච්චන්නේනිසා හා හාම්පතුන්ට ලොකු විවේකයක් ලැබුණා ඒ විය ඔවුන්ට වෙනත් කාරයන් ස්දාා යොද වන්න. න්ම ලබුණ මේ මයි ග්‍රීක ිෂ්ටාචාරය වහල්ලු. ඊළඟට අන්න අපි කතාකිරීමට බලාපොරොත්තු වන ඊළඟ කාරණය. මම කිවන පොඩිහන්දරන් වහන්සේලාට සහම මෙහණින් වහන්සේලාට සහ දවාදරුවන්ට මෙන්න මේ ග්‍රීක ශිෂ්ඨාචාරය කියන්න පාඩම අපි අනුකොටස්වලට බෙදාගන්නවා. අපි කිව්වා ලෝක සිිෂ්ටාචාරවල තිහා ඓතිහාසික විකාශනය හා ප්‍රවනතා කියන එක යටති ග්‍රීක සිිෂ්ටාරය, රෝම සිිෂ්ටාචාරය සහ ක්‍රිස්තුපුර හයවන සවසේ සිට මෞරයෝගේ අවසානය දක්වා යින්දයාන තිහාසසි සාකච්චා කරනවානි. ඒකනුත් අපි මුලින්ම ගත්තා ග්‍රීක සිිෂ්ටාචාරය. ඒ අරගෙන්න පොඩි හාමුදුරුවනිේ ඒ ග්‍රීක සිිෂ්ටාචාරය අපි නැවත්ත කොටස්කිීපකට පෙන් කරගත්තා. අධ්‍යාපන පහසුව සඳහා ඒ කොටස්සෙලි පළවෙනි කොටසමකදද ග්‍රීසියේ භූගෝලිය පිහිටීම දෙවැනි කොටසමකක්ද ග්‍රීක සිිස්්ටාචාරයේ ආරම්භය සහවර්ධනය තුන්වෙනි කොටසමකදද ග්‍රීක්සියේ පැවති පාලන ක්‍රමය හතරවෙනි කොටසමකදද ක්‍රීක සමාජයේ සහ ජනජීවිතය තමයි පොඩිහාමදුරුවණය ඉළග කොටස ග්‍රීකයන්ගේ ආගමික ඇදහිලිහා විශ්වාස අපි බාලමු ග්‍රීකයෝ ග්‍රීකයෝ ස්වභාවධර්මය වස්තූන්ට දේවත්වය ආරෝපනය කළ. එහන් ස්වභාවධර්මය වස්තූන්ට ඔවුන් දේවත්වයක් ආරෝපනය කළා. කවුද. හෝමරණක් කවියාගේ විස්තරයෙන් පෙනෙන්නේ ඔුහු දෙවියන්ට බියනෝහ. ඔවුන්ට දෙවියන් කරහි බියක් තිබුණි නෑ. දෙව අන්ද සාමාන්‍ය මිනිසුන් මෙන් ක්‍රියා කරන බව ඔවහු විශ්වාස කළහ. එන ඔවුන්ගේ විශවාාසය අතති බත් දෙවී ඔත් ක්‍රියා කරන්නේ සාමාන්‍ය මිනිසුන් මෙන් කියලා. ග්‍රීක යුගයේ දේව පරපුරක් ඔලිම්පස්කන් දේවාසය කළහ. ග්‍රීක යුගයේ දේව පරපුරක් හිට පු කන්ද තමයි ඔලිප්පස්කන්ද දේව පරපුරක් ින් නො එකකල ඔවන් ලොකු විශවාසයයක් තිබුණා ක්‍රීක දෙවිවරු. මෙතන තියනවා පොනිිහන ආකාසට ආකාසයට අධිපති දෙවිය කියන දෙවිය ආකාසයට අධිපති දෙවා ඉළඟට බුද්ධට ආලෝකයට සංගීතය කාව්‍ය නීතිය සාමය සෞභාග්‍යය යාට රජකාරය ගොඩක් තියෙනවක නිහා උතුරණ ම බුද්ධිය ආලෝකය සංගීතය කාවිය නීතිය සාමය සෞභාග්්‍යිය කවද ඇලෝ එතකොට අපි දෙවරු දෙන්නේෙක් ගැන කතා කරසිවුස් ආකාසිට අධිපති දෙවිය ඇපලෝ බුද්ධියට ආලෝකයට සංගීතියට කාග්‍ය නීතිය සාමය සෞභාක් ගටාති දෙවිය ආටීම්ස්ට ආටීම්ස් කියයන හඳු දෙවා දැන් අපි මේ වෙනකුට ග්‍රීක පරපුරේ දේව පරපුරක් හිටි ඔලිම්පස් කන්ඳමෝල් කරගෙන ඒ දේව පරපුරේ ග්‍රීක දවරු තමයි මුණ අන්සෙට්දබි දෙවරු ඉන්නේ. ආකාශයට අධිපති දෙවිය සස් දෙවිය බුද්ධයට ආලෝකයට සංගීතය කාව්‍ය නීතිය සාමය සවභාග කියන සියල්ලන්ටම අයිතදවිය තමයි Appleලෝ ඉළඟට සඳු දෙවිය හඳුන්නනවා ආTMීම්ට කියලා ඉළඟට යුද්ධට අධිපති දෙවා ඒර ඒරෝස් කියැන යුද්දයට අධිපති දෙවයා ඉඟට සමුද්‍රයට අධිපති දෙවිය පොසිඩන් සමුද්‍රයට අධිපති දෙව පොසිදන් ඉඟට ආලයට ප්‍රේමයට සෞභාගයට අධිපතිනියය ඉළඟට ග්‍රීක පෞර රාජ්‍ය ආරක්ෂා කරන දේවතාවිය හා ඉස්ත්‍රිපක්ෂයේ අධිපතිනිය හෙරාණ නේ තමයි ග්‍රීක දෙවිවරු සහ මොනමොන අන්සවලටද මේ දේවත්වය දරන්නේ කියලා. අපි කතාර ග්‍රීක යුගයේ දේව පරපුර කොලිම්පස්කන්දේවාසය කළ ග්‍රීක දෙවරු මේ සියුස් දෙවිය එකඇන ආකාසයට අධිපති දෙවිය ඇලෝ දෙවිය බුද්ධයට ආලෝකයට සංගීතය කාව්‍ය නීතිය සාමය සවභා ගේට අයිති දෙවිය ආටීම්ට සඳු දෙවිය ඒවගේ ඒරොස් යුද්ධේයට අධිපති දෙවිය පොසිඩන් සමුද්‍රේට අධිපති දෙවිය ඇොඩට ආලයට ප්‍රේමයට සෞභහක් ගේට අධිපති නිය කෙරානා කියන්නේ ග්‍රීක පෞරරජ්‍යා රක්ෂා කරන දේවතාව හා ස්ත්‍රිපක්ෂය අධිපතිනිය. ඉඟට තියනවා ග්‍රීසියේ පැවතුනේ බහුදේවවාදයයි. ග්‍රීසි පැ බහුදවවාදය ओहो दिव्याल का दिव्यांगल सवै दुमपि दुमको स्वाभाविक वास्तुन हसलंग ඔහු දෙවියන්ලෙස් සලකා වැදුම් බිදුම් කළ ස්වභාවධර්මය බලවේගතමයි ඉර හන්ද වැස්ස සුළඟ මුොහුන්ද. ග්‍රීකයෝ සිත කය දියුණු කිරීම ආගමික කටයුත්තක් ලෙස සැලකූහ. අනාගතවාක්‍ය ප්‍රකාශ කරන තැන් ග්‍රීසියේ තිබුණ පේන බැලීම එවැනි කටයුක්තකි. වල් නිහා ඇපලෝ එවැනි ස්ථානවිය ඒ කියන්න රනාගත වාක්‍ය ප්‍රකාශ කනයගෙන අපි අදටත් පේන බලනව එහෙම ඒවගේ දේවල් ඒ කාලිපවා තිබිලතිය නො මේ එවැනි දේවල්ලයට උදාහරණ මේ තමයි කෞද මේරෝපෙ දැක්කෙන්නේ. සස් දෙවිය ගෞරණිය ස්වාමින්හන්ස මෙහිනිින් වහන්ස ආද්‍රරණී දවාදරුවනි. අද මූලිකි පිරුවට අදාළ ඉතිහාසපොත්තේ හතරවන පාඩමවන ලෝක සිිෂ්ටාචාරවල ඓතිහාසික විකාශනය හා ප්‍රවනතා කියන්න පාඩම යටතේ සාකච්ඡා කරන්නට පැවරිලාති යනවා ග්‍රීක සිිෂ්ටාචාරය, රෝම සිිෂ්ටාචාරය සහ ක්‍රස්තුපුර හයවන්න සියවසේ සිට මෞර රාජ්‍ය අවසානය දක්ව ඉන්දාවී ඉතිහාසය. මේ අටති අපි ගැනීමට පහසුනිසා අපි මුලින්ම්මක් සාකච්ාරා ග්‍රීක සිිෂ්ටාචාරය ඒ යටතේ අපි මුලින්ම සාකච්චාර පොඩිහාම් දුරුවනය මෙහිණින් මහන්ස දවාදරුවනි ග්‍රීසිය භූගෝලීිය පසුබම නතම් භූගෝලිය පිහිටීම දෙවනුවට අපි සාක්ාර ග්‍රීක සිිෂ්ටාචාරය ආරම්භය හා වර්ධනය තෙවනුවට අපි සාකච්ඡා කරා ග්‍රී ග්‍රීසිය පැවති පාලන ක්‍රමය ඉළඟට අපි කතා කරා ග්‍රීක සමාජය සහ ජනජීවිතය ග්‍රීක සමාජය හා ජනජීවිතය ඉළඟට කතා කරා ග්‍රීකයන්ගේ ආගමික ඇදහිලි හා විශ්වාස කියන මාතෘකා පිළිබඳු අභිමේනුකට සාකච්ඡා කර අපි නිදීදී ඉතුරවෙලා තියෙනවා රුණු බහොම ග්‍රික ිස්්ාචාරය පිබන කතා කරන්න එම නිසා ග්‍රික ආර්ථිකය කතා කරන්න වන්න ඒ වගේ එම කුණු නැවත පාඩමකදී අපි සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා මේ පාඩමේදී අපි සාකච්ඡා කළ සියලු කරුණු නැවත නැවත අ්‍යියනය කල්ලා විභාගට හොඳින් මෝන දේලා ඉහළ සාමාර්ථයක් ලබාගන්න හැකිවේවා පුළුහන් වෙන්න කියලා ඔබ සියලු දෙනාට ප්‍රාථනා කරනවා නැවතාපී අලුත් පාඩමකින් හමුවනතුරු සියලු දෙනාට තෙරුවන් සරණයි ආයබුවන් සබ්පදානං ධංමදානන් චිනාදී සියලුධානයන්ට වඩා ධර්මදානය උතුම් වන්නේය යන උතුම් බුදුවදන පසක් කරමින් suaasa podhiha muduan ansi lagi mehinin ansi lagi dua darwanගේ tahamव samबदध salahane ciiraथ uddhahamika pereraila perera padaन makin si ke ma sama ajasadai di प्रिव अध्यापन